ජැග් රහි දවසක් ප්‍රබෝධමත් දවසක් සුබසතියක් පාර්ථනා කර ඔබ සැමට හිතතුනි මානව දයාව එකනෙකා පිළිබඳව තියෙන හැඟීම අපට ඉතා වැදගත්. අපේ සිතිවිලිවල අනිකා කරෙහි කරුණාව මෛත්‍රය පේක්ෂාව නේද මුදිතාව අන්නගේ දියුණ සම්බන්ධයෙන් අපේ තියෙන සතුට ඉතා වැදගත්. ඔබට යමක් දියුණු කරන්න ඔන්නම් අනිකාගේ දියුණු දකින්න ට උද් කරන්න වචනයකින් හෝ බට පුලන් විදිහයට අපි සමාජයේ ජාතියක් විදිහට ඒ අපි තියෙන ගැටලුවක් අනිෙකාගේ දියුණයිද අපි ටිකක් පසුබහිනෝ එක දකින්න කැමති නැහැ නමුත් අප උත්සාහ කරන්න ඕන හැම ලායම තව කරෙක් දියුණුවට යනවනම් ආර්ථිකව අධ්‍යාපනයෙන් අධ්‍යාත්මිකව නේද දියුණුවටන අපි උදව කරන්නට ඕන ඒනිසා මිනිස්සු විදිහයට අපි සහයෝගෙන් ජීවත්තෙමු. ඔබට දියුණුවෙන් ඕන ගත්ති ගුණන ඔබතුල. නිරය තිිරගන්නන නැත්තම් අපට කෙසේවත් ඔය බලා පොත්තුවන දවුණනොටයන්න බැහැ එනිසා අපි එහෙම හිතම සාමකාමි ජීවර්තම නිවස සාමය සතුට අපි තබාගම් සිනහම සමුහුණින් අන්න අඇත්තක ගණතන කරමු. කියන අපේ ආරාධනඇතක අදත්තින්න අමේද්‍රයේ අපට ඉතාව වැරගත් බොහෝ මානසික ශක්තිීන් ඔබට උපදේශයන් ලබාද ජෝතිසි ධානතකයෝදාගෙන ොතුරු කියන්න ප්‍රවිණ ජොතුවේද ආචාරමි පිසම යි ලි ලස්සන සතියක් මෙ තියෙන්නේ අපි හිතවතුන් අපට යොමු කරන එ සතහන් පි වැඩ සටනවසානයේ උත්සාහ කරන බොහෝකේද සටහන් ප්‍රමාණයක් නොිලීම බල්ලද ඉති ආරදන කරන පාක තරකතැල් පටිහසය නමේ කොල්ල ප කියන ලිනට ඔබකේද සටහනටයමුම කරන්න අමතකනකර නිසේ විදිදුරරි බිල්පත ජලිල්පතතා අපටයම කරන්නේ බිනිුවෙන් කිසිය පනක් දන්න ප ූධන මංජිල් මහත්මය අපි පස්සුගේ ගෙවුණු සතකිෙහිපේෙන් යෝග පිළිබඳව කතා කලා කගේ නාගතය පිළිබඳව කිසියම් දැක්මක් ගන්න. යන්න ඕන මාර්ගය දියුණු කරන්න ඕන මොනවගේ ශේෂත්‍රයද කියන කාරණේ බාධ පිළිබඳ යම් හැඟීමක් ගන්න දැනීමන් ගන්න ජෝතියේ ධනාත්පක යෝදාගේ යෝදාගෙන යෝග සම්බාධයෙන් කතා කළ මාලවී යෝග වැනි ඉතා ප්‍රබලයෝග ගරහන් සයෝග වැනි යෝග කතා කලබද මට පැදිලවේ පිළිබඳ සකච්ාලා. න අදත් වැඩෙසටන ආරම්භේත ඒ දැනුමම තවදුරටත්ත වැඩිදුණු කරමින්. අප අසන්න් දැනුවත් කරමින් වැඩසටහන ආරම්භ කරන්න බුදු මටාරතන කරු. සුමිත් සුන්දර දවසක් යහපත්තු දෑසනක් මේ සතිය කර්දර නැතුවගේ වන්න සිද්ධ වෙන හොඳම සතියක්. වෙන්න ඕන කියන පාර්තනයක් එක්ක රම්භ කරන මේ සතියේ මෙහෙම කිවෝත් සුමිත් උපන්දාසිත මෙදනුත්තුරු මිනිසා ගමන් කරන්නේ. සිිලිදු සුමුදු මල්මාාවතක නෙමි. මේ ජීවත්වෙලාඉන්න මිනිසාට නොයෙකුත් ත්‍රශ්න කරදර කම්කටලු ගල්බොරලු වලවල් සර්පයෙන් අදී නොයෙක් තාඩන පීඩන ගත කරන්න වෙනවා සමඟ ගත කරන්න වෙනවා. එම නැති පුද්ගලයෙක් මිනිසෙක් ඉන්නවනම් මේ ලොව ඒ අපූරු මිනිසක්. එතකොට අපි සියලුම දෙනාගේ එකම අභිප්‍රාය ජීවිතය ඉන්න තැනින් නැකටින්න. නැකටල සරහට යන්න. එවගේ අපි සියලු දෙනාම පාර්ථනා කරන්නේ ඉගනගන්න දූදරුවෙක් නම් එතනින් උසස් විභාගවැලටි පෙනී සිටලා සාමාන්‍යෙළෙෙන් උසස් පෙල උසස් පෙෙන් කැම්පස් විශ්වවිද්‍යාල ප්‍රවශයක් කරන්න උපාදධාර පධාරණයක් වන්න. සමහරය උසස් පෙලින් පසේ විදේශ අධ්‍යාපනයකට ම වෙලා ඉලට යන්න. පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයා බලාපොරොත්තයන්නේ ව්‍යාපාරය මහපරිමාණ ව්‍යපාරයක් කරගන්න. පාපදි අපපදදි මිනිස් බලනි තතුරපැදට යන්නේ යතුු පැදිය පදින පුද්ගලලා බදනවා ත්‍රීවිලරකට යන්න ත්‍රීවිල්ලරකෙම් බලන්නේ වාහනයක් ගන්න. යාගේ හැමෝම බලාපොරොත්වෙන්නේ නැගීමක් ඇති කරගන්න තමන්ගේ ව්‍යාපාර කටයුතු ඩියල් කරගන්න ඉතින් මේ දේවල් වලට ජෝත්‍රවිද්‍යාවකෙන්ම විෂය ලොකු රුකුලක් වෙනවා පුද්ගලගේ අනාගතය නැගීමක් ගැන දක්ෂ ප්‍රවීණ තුන්ගෙන ඇති ඇසක්කති ජුත්‍රේදයාා දෙන ප්‍රවේශය උත්්‍රේජනයක් වෙනවා අපි කටා කරනවා ඇතුවත් බැරි නැතුවත් පැරි හොඳට හිටියොත් ඉහලට නංවන නකට හිටියයෝ ත පාහියට තල්ලු කරන සෙනසුරු ගැන සෙනසුරු කියන ග්‍රහයා හේතුකටගෙන යෙදෙනවා සස යෝගයේ සස කියන පංච මහාපුරුෂයෝගගේ මෙක තාමත් වැදගත්යෝගයක්. ඔබගේ කේන්ද්‍රය කේන්ද්‍රයේ එක හතර හතදාහයකෙන ස්ථානයක් මකරරාශය වෙලා නැත්තන් කුම්බ රාශීය වෙලා තුලාරාශී වෙලා සෙනුසුරු බලවත් එතන බලවත් කොහොමත් හිටියොත් ඔබ උපතින්නේ සස කියන පංචමහා පුරුෂයෝගය සස. මේ සස කියන පංචමහා පුරුෂයෝගය හරි වැදගත් යෝගයා වගේම සෙනසුරු කියන ග්‍රහය හරි වැදගත් ග්‍රහයික්. මොකද මේ ාව කාලික නිවහන කටාපු අපි අරංාපු නායටගත්තේ ජීවිතේ අපිට මනුෂාත්මයක් කියෙනආත්මයක් ලැබෙන්නේ බොම කලාතුරකින්. ගගේ මූදේ මත්සයෙක් ගරගෙන බලන්න පැටවු ගහනම එක සිය ගාන බිත්තර දානකොටත් එහෙමයි නමුත් මනුස්ස්‍ය ජීවිතයක් කියන්නේ මවක් දස මසක් කුස තබලා බිලිකරන්න එක දරුවයි පස අම්මගේෙ ලේ කිරිකරල දීලා මෙ දරුවා හදන්න ඒ පනුස්ස ජීවිතයේ ලැබුණට පස්සේ අඩාගෙන උපදින්නේ අම්මට ගින්නත් දීගෙන අඩහාගෙන උපදින්නේ ඉපදුනාට පස්සේ කොච්චර ගිනිිකඩවද ජීවිතේ අම්ම ලෙඩවුණම තමන්ට ගින්නක් තමන් වැටුනොත් අනතුරක් වු නොත්තඒක ගින්න ගේ නොයකුත් අටවැදෑරුම් ගිනිවලින් දැවිදවී තමයි මනුස්්‍ය මනු්‍ය ජීවිතය ගත කරන්නේ. මනුස්්‍ය ජීවිතයක තියෙන දුර්ලබ දුර්ලබ අවස්ථාවක් කියනෙ එක කියන්නේ මනුස්සයකට මිනිසත් බවක් ලැබුණොත් විතරයි අතින් කන්න පුළුවන් කටින් කතා කරන්න පුළුවන් තව කෙනෙකුට බයින්න පුළුවන් තව කෙනෙක්ගේ හොඳ කියන්න පුළුවන් මන්ට ඕන ගමනක් යන්න පුළුවන් ගමන යනට ගමනාන්තය දැනගෙන යන්න පුළො තිරිසණ වුණොතඒේ කිසි දෙයක් කරන්න බැහැ. මදුරුවක් කැවිල්ලා තිරිසනාට විදිනකොට උට කරන්න කිසි දෙයක් නෑ වේ වේදනා හූල කන මින්න වෙනවා මදරුව විදල ලේබිල යනකම්ම. එකයි මිනිසත් බව මනුස්‍ය ජීත තින ටිනාකම විශේෂයෙන් මිනිස්සකොට අනිසත්තුටොට හිතන්න පුල ප්‍රඥාවතියන්නේ මනිස්සුන්ට පමණයික. එතනද සුමිත් ම මේ විදියට කතා ප්‍රවේශයක් ගත්තේ මේ සෙනසුරු ග්‍රහයා තමයි ශ්‍රමණ යෝගය ඇති කරන ග්‍රහයා. ශ්‍රමණයෝගයක් යනි බුද්ධපුත්‍රයෙක් බිහිර ග්‍රහය සෙනසුරු. ඒ සෙනසුරුගෙන් බුද්ධපුත්‍රයෙක් වෙලා ආරං්ඥ සේනාසනගත, භභාවනායෝග බුද්ධ පුත්‍රයෙක් කවෙලා වන බණභාවනාදී යෝගකින් මනස සිතද වුණු කරගන්න පුළුවන්නන්. මේ මිනිසත් බව කෙලවර කරගන්න පුළුවන්. නිවන සාක්ෂාත් කරගන්න බැරිඋනත් මාර්ගඵලයක් සාක්ෂාත් කර ගැනීමට මේ සෙනසුරුගේ බලය හරි වැදගත්. කෙනෙක්ගේ සෙනසුරු බලවත්ව සඳුගේ බලයක්ත් එක්ක තවත් ග්‍රහපීටයෙන් සම්බන්ධලා හිටියොත් විතරයි මිනිසත් බව කියන එක තුළින් එහාට ග ආධ්‍යාත්මය වඩවගෙන මාර්ග පලයක් ඔස්සේ ජීත ගමන් කරන්න ඕන කියලා සිතිවින්නේ සිතුවිල්ල පලවෙන්නේ. එත ඒ පාලවෙනි සිතුවිල්ලත් එක්යා සැඳෑ සමේදී සිතදියුණු කරගන්නව භාවනා යෝගීව. ඒ ඒකට උපකාරි වෙන ග්‍රහය සෙනසුරා. එනි සම සෙනුසරට බැන්නට බලන්න කොච්චර වැදගත්ද කියලා එතන පටිනාහමක් ලැබෙනවද කියන එක. ශ්‍රමණ යෝගය. එක හතර හතදායික න්ද්‍රස්ථානයක සස කියන පංචමහාපුරුෂයෝග උපදින පුතෙක් කැත්නං. පුතාට කියන්න පුළුවන් පුතේ හොන්තට ගැනගන්න රත්තරං ඕලිවල් කරන්න උස අ උසස් පෙල කරන්න කොටයා ෆොල්ටිකල් සන්ස් එහමනම් දේශපාලනනි විද්‍යාවට සම්බන්ධවෙන්. කැම්පස් එකත්තුයා අධ්‍යාපනය කරන්න දේශපාලනයට සම්බන්ධව එතනඒ සස යෝගය ඔයාාව නවත් කන්නේ නගර සභහාවේ නගරාධිපති කරලා. පලස් සභාාව පලස් අබහප මහා ඇමති කරලා ඔය ගෙනයන්නේ පාල්ලි මේන්තුවට කැබිනට ඇමතිකමත් දෙන්න. දේශපාන්න වදිකාවේ ඔබගේ හඬ මුළු රටක් වශඟ කරන සසයෝගෙන් යම් කෙනෙක් උපත ලබන්න නේද දේශපාන්න ලෝකයේ කරනම් ගහන්න පුළුවන් පුද්ගල එබ්බි වෙනවා. සසයෝගේ නැති පුද්ගලෙක් ඒ ස්ත්‍රයටටආාවම තයි ගැටුම්. ්‍ර් කරදර අපවාද අපකි අර යෝගි තියෙන පුද්ගලයා ගියාද එයාට ගැලපෙන තැන. සසයෝගිපදින පුද්ගලයාට. ඒවගේ තමයි කේන් සෙනසුරු හතර වැන්න තුලා වෙලා හතරවැන්නේ හිටියොත් යෙදුනුත් සස යෝගය දසාවක් ලැබුණොත් වැරදිලා හරි ආයි රටෙන් භාගක හිමිකාරයක් වෙනවා. ධනකවේරුවෙක් කෙනවා. සතිට පාප. වාහන පහ කල පහකින් පදින්න පුළුවන්. කර්මාන්තයේ යකඩ දියුණු වෙනවා පුදුම තාල්ට බිස්නස් කරන්නේ පිට රටවල් එක්ක කතා කරන්නේ ඔබාම එක්ක ඩොනල් ටම්පපක කන්නේ රැජිනත් එක්ක එසේමස යෝගයන්නමි සස කියන්නේ සසයෝගින් යංකෙනෙක් පදනොත් ඒ පුද්ගලයා ජීවිතයයේ බොහෝදයේ ලබාගන්නවා එයා. සැටන් කියලා වෙනමම බෝඩ්ඩ එකක්හදාගෙන පහම්පත්තු කරන්න තරම් සෙනසුරුව වටිනවා දිිය ෝකෙට ඇදදමනවා. එනිසා එක හතර හත දාහය කුම්බ හෝ මකර හෝ තුලා හෝ වෙලා හිටියොත් වැරදිලාවත් සෙනසුරු දේපුතේ ආයි ඔයාගේ හෙට දවස අනාගතය ඔයා ඕලෙව ලේලෙවල් කැම්පසිගෙන් පස්සේ නවතින තැන දැන්වලාට ඔයා ගැන යංගිසි අවබෝධයක් තක්සේරුවක් ඇති මේ පංචමහා පුරුෂයෝගය තුළ ඔයාට වතුරු වික්කත් ධනමත් එන්න පුළුවන්.ට ලෝහ ඔයා මුතු මැනිික් සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඔයාට විදේශයන් වලින් ලැබෙන ආරාධනා චෛනයන්න පුළුවන් මාසර දහ පාරක්. තායිලන්තෙන් කතා කරන්නේ එකපාරමු බයිරල දහ දෙනෙක්. බිස්නස් එක යි පලු න්න දියුණු වෙනවා ඔයා දන් දෙන්න හදනවා වෙහෙර විහාර පන්සල් ඇයි අර ශ්‍රමණ යෝගයක් යදෙන සෙනසුරුණි ඔය හදනවා වෙහෙර විහාර ඔය කටින පින්කාම් කරනවා දන් දෙනවා ඔය මෙහෙන් දන්දීලා එනකොට අරෙන් කවුන්ටකට වැඩල කෝටි ගනන් සසයෝගෙන් පදුුණුවත් පුද්ගලෙක් ඒ සසයෝගයක්ත්මන්සක තිහැ තුළ තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියෙ එක බලන්න පුළුවන් දක්ෂ ප්‍රීන තුන් වෙන සකධ ජෝත්‍රයේදියකට. සස්ස යෝගය හරියට යෙදිලා තිීනවාද කියන එක කිරලා මැනලා බලන්න අවශ්‍යයි. ඒක ටක්කට තවුරු කරගෙන තමයි පෙරලානාව කිය කියන්න ඕනා. සෙනසුර තා දුරුවල තැනක ඉඳලා අතපය කැඩිල්ලා අනතුරක් වෙනවා කියලා යං කෙනෙකුට අනාවකයක්ක් දක්ෂ ප්‍රීණතුන් ගෙනසක ජචෝත්‍රදිිතු කිව්වෝොත් ඒක ගෙදර ගහිල්ලේ පුද්ගලයා පැවසුව පමණින්ම බිරිඳ කඩන්වෙටෙනවා දරුව කඩන් වෙටෙනවා අම්ම කඩං වෙටෙනවා නැන්දම්ම කඩං වෙටෙනවා මා මණ්ඩිය කඩ වෙටෙනවා. අර පුද්ගල හිනා වෙලා හිට මේ ඔක්කොම කළ ස අනාව කිය කියනවට ඩහුද කනේපා රක්්ගහනවා. පොල්ලකින් ගහනවා, මණ්ඩකින් කොටනවා. හර්රියට බලලා ටක්කට කියන්න ඕන එසේ නැතිවුණුත් අරමෝ මනුස්සය මැරිමැරපතිරවා. ඒ නිසා සසයෝග තියෙනවත තියෙනව නම් වෙන්නෙමකද්දගෙනට ටක්කට කියන්න ඕනා. කියලා තමයි පුද්ගලයායට උත්්‍රේ ජනය දෙන්න ඕනාා. නැත්තං වෙන්නේ පුද්ගලයා පරිහානියට පත්වෙනවා ඒ තුළ අතරමං වෙනවා. ඒ ඒ තත්ේ මුදවන්න තමයි මේ යුෂ්‍යවරයන් දහට දෙන පරාසර දහට වෙනිය මේ ලෝට මේ ශාස්ත්‍රය උතුන් ශාස්ත්‍රභි කරේ. මේ මේක මමගෙනාව ශාස්ත්‍රයක් නෙමි ම කියන එකක් නෙමි. වසර පන්දහාසකට ඇති ඉතිහාසයක් තියන ාස්ත්‍රයක් ජෝතිශය ඒ මමත් ඔබට ඒ සම්බන්ධව ගෙනගෙන දැනුවත් වෙලා පොත්ත පත්ත පරිශීලනය කරලා අන්තර්ජාලිස්සයන් කරුණු ස්වාගෙන අත්දැකීම් දහසක් ලබාගෙන පළපුරද් දෙෙන් බොහෝ දේවල් ජීවිතරය එකතු කරගෙන ඔබ ඉදිරියේ බට තිල්න කරනවා පමණයි. එන්සාවසර පන්දහසකට ඇති තිහසය ඇතින මේ ශාස්ත්‍රය තුළ ගෙනගත් දේවල් ග්‍රහණය කරන ගොඩි කරන මම දෙන්නේ ඔබට ඔබගේ ජීවිතර අත්තලක් කර ගනි ජෝතිය. ජෝතිය ලෝකය අ එකරුතාක් කාලෝකය අලෝකයෙන් දෙනලද සුබවාදී මානසික ගොඩනැගීමක්. ඉතින් සසයෝගී තියනද දුවගේ පුතාගේ බලන්න අම්ම දැනගන්න හැදෙන ගහද පැත්ටෙන් දැනී පුතා යන්නේ මේ පැත්තට කොල්ලවය පැත්තට යවන්න කවරු මොනව කිවත්තම ඒදිට කරන්න කරලා දිනන්න දින ල අපිට පින්ඩන්න සුන හෝදායිය වදරවාත්වයක් අදුරේ ඉන්න ජීවිතයකට පුංචි ආලෝකයක්. ඒ කොතහරි ඉතින් යාලෝක කොයි පැත්තිෙන්ද වැටෙන්ෙකිනි කාරණයතන හොගන්නනවා. ති එනිසා ජීවිතයේ ආලකමත් කරගන්න ජීවිතය නගාසිතුවන්න. මානසික ශක්තිය දෛරය ඔබට තිේ නො. එනිසා ට පුළුවන් නගාසිටින්න. ඒවගේ ඔබේ බලාපොරොත්තු වෙනවින් ඔබට ඕනෑම බෙසක් වෙන්න. ඉති එනිසා සතුටින් අන්න අඇත් එක්ක ගනුදුරු කරමින් ඔබේ ඉලක්කේයට යන්න බට පුළුවන් ජාතියක් විදිහට අපි ඇත්තරම එකිනෙකාය. දනාත්මක ජීවිතයගෙන් හිටන්න නැත්තන් අපට රටක් ඉදිරකරනගින් බැයිති පසුබිම මගතනයේ වස්සර දස් ගනක ඉහාහසේ පටන්න විද්‍යාව ජෝතිරවේද නාත්පකයෝදාගෙන ඔබට හැම සතිීමම සඳ දවස මේ විදිර තිල්නවා බහෝදනෙක්ින් නො මේ සතිය කොහොමද බාධකමනව ජැග හරමනව පරිසෙන්න්නවන මො කොහොමද කියන කාරණ පිළිබඳව දැනවත්තෙන් අපි සූ දනම් එහම මුල්ම ලක්නයට යන්න මංචරමත් අපි එහෙනම් සූ දනම් මේ ස රැස පිළිබඳව දනවත්. මේ රැසි උබන් උබගැන හම වත්ති හෙම සිද්ධිය මොකක් වුණත් බුද්ධිමතා ප්‍රඥාවන්තයා දඟලන්නේ ඒයි ලක්ෂණය ගෝසා කරන්නේ ගෝසා කරන්නේ අර සෙල්ලවෙන කල මේ රැසිං උපංඋපට මල් හතයි මේ සතිය අරෝග්‍ය පර්මාලාබා. තිබුණු තිබුණු රෝගස්ුවතට ආර්ථිකලාභ ගුණජීවිතය වාසනාවන්ත වෙනවා. ඇගෙන් අහන්න අපි ආයි පදිි මුද කියල මල කෝලම් ඇයුත්තරි දෙනවා. තට්ටු අදධානවා ඇැබේ මට්ටු එන්නත් තිද තියනවා ඇය ඉන්න මාන සිකත්වය අනුව. ගෙදර ප්‍රියසම්බාසිනයක් අගේ ඇගේ යාළුවෙක් ඇවිල්ලා. ළඟම නෑදෑයෙක් ඇවිල්ලා. වෙනදට නැති සුවඳවල් හමනවා බුල්ලුත්තැන්ගේයින්. ද දරුවන්ට හරි වැඩ ආපුුවයගේ දරුවොත් එෙක්ක. අමුත්තු ජොලියයක්ක් ගෙදර සැනසිලි දායක සතියක් ජිවිතේ අසල්වැසියන් සමඟ නේබස්ලත් එෙක්ක. ඥාති හිතමිත්‍රාදී එක්ක අත්කල් බැඳගෙන සුහදව ඉන්න තරමට තමයි ජීවිතයට ලැබෙන්නේ සත්තුට ඒ සතුට ගෙන දෙන සතියක් මේ සතිය ඔබට කතාබහා ආරම්භ වෙන්නේ සති මැද යන්න දුරගමනක් කරන්න වෙන්න වෙන්න විනෝද දෙන්න දන්. ඒවගේ සුභ සතියක් මේ සතිය මේස රැසෙන් උපන් ඔබට මේ සතිය සුබයි. ඔබගේ මෙතක් කල් නිමා කරගන්න බැරිවිච්චි දෙේක ආරම්භයක් ආර්ථිකලාභ ගොඩක්. මානසික සුවයක් සිත් සතුටට කරුණක් යෙදෙන සතියක් ඔබට මෙල්ල කරගන්න බැරිවිච්ච ඕන හස්තියක්ක් මෙල්ල කරගන්න පුළුවන් මේ සතියේ කරනගෙන අතගාන බලාපොරත්තුන දේව සපලවෙන සතියක් සුභම සුභ සතියක් මේ සතියේ ඔබට එහි මේ සැරැසි උපන් ඔබ ඒ විශ්වාසයෙන් කටයුතු කරන්න. විශට අපි මෑත යුගෙට වඩා අතීතයට ගිල්ල බැලුවම පාරතට අපි හරියට දැක්ක දෙයක් තමයි ලොතරයි පත් සුවිප් කියල කියන්නේ අරගෙන හූරනවා. ඉස්සර හල්රියට බැලුවට අවුන්න එක ආච්චිල සීයල බාපල මහප්පල නැන්දල මාමලගගේ වැඩම්පුර් හැබැයි ඒ ලක්ෂගනන් කෝටි ගණන්වලින් දිනුන්ඇදෙන සුවිප්ක හූරන්න උදව් කරන්නේ රුපියල කාසියක් කරන්න එක හූරන්නේි. ඒවනාට මාමට නැන්දට බාපට මහපට තව පොඩි වෙලාකින් කොච්චරක්මට අමතක වෙන වදර රුපියල. අර කෝටි ගණනං කැදන්න දහත් ලක්ෂ ගණන් ඇදන්න සුවිප්පක හූරන් උදවකර රුපියල ඊට පස්සේ තප්පර ගණ දෙක අමතක වෙනවා. අන්නඒවගේ සතියත් තමයි මේ සතිය විෂපරසිෙන් උපන් ඔට මේ සතිය මුල්ල අමතක වෙන සතියක්. ඔබට ඒ නිසාදෝ යම් ප්‍රමාණයකට මානසික පීඩනයක් වැය පස ඉහලට සිතේ සතුට රැති වෙන සතියක් කරන කියන දේවල් වලට බාධක එයි වනින්නගේ දවල හිස මත ඔබ නැගී සිටියේ ඊයක් වගේ. අර ලපටි ගොයම අහසට වෙඩිතියන්න වගේ නින්නේ ආඩම්බරකමින් හැබැයි පැසෙනකොට පොලෝ සිමගන්න විදිහට නැවෙනවා. නිහතමානීව නැමෙනවා. ඒ මොකද පැසෙන නිසා. ඒවගේ පැසුනු බුද්ධියක යුත් පුද්ගලයෙක් විදිටටයුතු කරන්න සතති මැද උබට ආයි හම් වෙනවා ඇලඩින්. ඉල්ලන දෙයක් ලබාගන්න පුළුවන් විදිට තියෙන්නේ පහන උරච්චි කරන්න. ස්පර්ශ කරන්න මදින්න. පුදුම පහන ලැබෙනම ඇලඩින්ගෙන් ඔබට ඉල්ලන වරයක් ලැබෙන්ෙන සුභ සතියක් මේක උසබර් රැසට. එවගේම තමයි වෙන දට වඩා රුව ලස්සනට පෙනෙන දිව පිනවෙන හම ලස්සන වෙන කරන කියන දේවල් සාර්ථක වෙන සුභ සතියක් විෂබලසිෙන් උපන් ඔබගේ සති අග ඔබගේ ව්‍යාපාර වල දියුණුුවත්. කතිිකත්වය මුල්කරගෙන රකියාව කරන්නේ නම් කතිකාචායවරේ ගුරුවරේ නීතිවේදී නීතිීඥ මසස් තනතුර කටිකටවය මුල් කරගෙන කටයුතු කරගෙන නම් මල් හතයි ඔබගේ පිටවෙන්නේ වචන නෙමි මල් ඒ ආකර්ශණයනො හැමෝම් ඔබට ඒ පිරි ඇව් දෙෙනවා වචන ආදරණීයයි සුන්දරයි ෂශබලයෙන් උපන් උබග මේ සතියේ තා මත් යහපත් සතියක් වෙනවා කොහොමද මිතුනට ප්‍රශ්න කියනඒවා එන්නඇති මිනිස්සු ලෝකෙන ැහැනි කොයි කාටත් ජීවිතය ප්‍රශ්නයනවා එහෙම ප්‍රශ්න දරාගෙන නැකටින්න පුළුවන්නම් නියම වීරකමක් වීර පුරන්න අප වගේ වීරකමක් එහෙම වීරයෙක් වෙන්න ඔබට පුළුවන් සතියක් මේ සතිය ඕන ප්‍රශ්නයක් දරාගෙන නැකටින්න වීරකමක් ඇතිවෙන වීරයෙක් වගේ නැකටින්න පුළුවන් සටියක්.ඒ නිසා මිතුනටසිංහ පංගුපට මේ සතිීතතාමස් සුබයි. ඔබ කරන කියන දේවල්වල සාර්ථකත්වය ලස්සනට දිලිසි දිලිසි පේනවා. ට්‍රන්ස් පේඩස් විනි විධ පේනවා ඒ පැත්ත මේ පැත්ත පේනවා. ඒ නිසා ඒ සෙල් කන්ෆිඩස් ආත්ම විශ්වාශය ඔබව නගා සිටුවවනවා. ඔබ මොන ආරම්භයකට ගියත් ඔබේ කොන්ත්‍රාත්තුව ඔබගේ රැකියාව වගේ ව්‍යාපාරය අධ්‍යාපනය හොඳ ලොකුම හවුල ඒ මොන දේට අත පවන්නන් මේ සතිය ටොප් නොම්බර එකයි මිතුන ලෙසෙන් උපන් ඔබගේ මේ සතිය හරිම සුන්දනයි. සතති මැද ඔබට වෙනවා සවිශේෂී ලක්ෂණයක් දැ සබහර මේ අවස්ථා තියනවා මේ හොඳට ආස්ත්‍රයකරකර හිටිය මහිටිිය අය අඳුරගන්න ලැබෙන අවස්ථාතියනවා අපිට මිච්චර කලපිට අඳරගන්න බැරුවයිද සමහර අවස්ථාතිනවය අවස්ථාවලිත්තමයි පුද්ගලයම අඳුරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ මිතුරන ලෙස උපංඔට සතිය මැද අවස්ථාවක් ලැබෙනවා එයා දෙනඇමතුමක් ඔබට හගෙනින් අවස්ථාවක් ලැබෙනවා නැත්තං එයා තව කෙනෙක්කුට කිය පුදයක් ඉතා පැහැදිලිව රෙකෝඩන්නයක් කහන්න ලැබෙනවා නැත්තන්ගේ ආරංචි හරියට මමාහරි ඒ තුළින් අර ළඟම හිටිය පුද්ගලයා මොනවගේ පුද්ගලේ ද කියන එක අඳුනාගැනීමේ ශක්තියඔබට ලැබෙන සතියක් ඒ ඔබගේ ලයිෆ් එකට මාරම වැදගන්න. ඔබ කිව්වා කෑවා බිය්වා කරා හැමදේම නමුත් අඳුරගන්න බැරු හිටියා. ඒ අවස්ථාව ලැබෙන එක මාර්ම එකක් වටින එකක් ඒ දී සිද්ධ වෙනවා. කොහොමද කටකට අස්ටමසන්සුරේ රාෂ්ට්‍රක පපලින් බැට්ට කරන්න ඔබ මද මතක් කරන්නේ පරිසං වෙන්න පරිස්සම වැදගත් නිසා ඔබට ඒදේමම කියලා දෙන්නේ. ඔබ ඒ ඒරාෂ්්‍රක කාලයක් කියලා කියන්නේ දෙවියන් වහන්සේ විසියම් පුද්ගලෙක්ව පරීක්ෂණයට භාජර්ණය කරන කාලපරාසයක්. පදු පෙර පවුණනය අස්ශ්‍රම රෂ්ට්‍රයකයන් ඒ කාලපරාශය චෝත්‍රවිද්‍යාකෙන විශයෙන් මිනුන්ද්ඩක් විදිහරට පේනවා කාල පරාස්සය තුළ අපි හැසිරෙන්න කෝමද. ජීවත්තෙන්න්නේ කොහොමද. තවත් පවුරස් කරගන්නවද ඒ පවුලින් මි දෙන්න පින් රැස් කරගන්නවද. ඒ පුද්ගලගේ හැසිරීම් රටාව යුශ්වය කෙනෙ බලාගෙන නිරක්ෂණය කරගෙන ඉන්නවා. ඒ එහෙම කාලයක් තමයි ඒරාෂ්ටික කාලයක් කියලා ගැන්නේ මේ කවුෘත්තිසින් නිර්මාණි කරපු ගන්න මේ සංඥාවක්. ග්‍රහලෝවේ ග්‍රහයන් විසින් දෙන සංඥාවක් ඒ දැන් සෙල්ලිපියක සල්ලිපි හමොන්ට කියවන්න බෑනි ඒවගේ ඒ ඒරාෂ්ට කල කාලා පච්චේ දගන කියවන්න පුලන් දක්ෂ ප්‍රීණ තුංගෙනසකළ චොත්‍ර දකු එතුමට පේනවා මේ පුද්ගලයා පෙරසසර කරලා තින්න අකුසල් කර්මවල ලිමිට්ට එක ඒ අනුව එයාට ඔහුට ඔහෝ ඇයට දෙනවා විපාක මෙත නදී ඔබ නිහතමානි වෙන්න ඕන තමන්ට සමාජය හෝ් පුද්ගලෙක්ගෙන් මේ කාලිදදි වැරදක් වුණනොත් ඒ අර වැල්ලෙ ලියනවා වගේ රැලපාරක්කාවම මැකිලයන්න අන්න ඒ විදිහට මන සහදාගන්න. යමක් ඔබට මේ කාලිදි කෙනෙක් හොදක් කලොත් මේ දුක්කින්දින මේ රා්ට්‍රක කාලෙ ඒක ගලේ කොටලති යන්න. මෙන්න මේ විදිහට මේ සිත හදාගන්න පුළුවන් වෙච්ච දවසැට ඔබ ලයිෆ් එකම දිනු. ඔබට ආය ජීවිතය කියන්න දෙයක් නැහැ ඔබ දිනු. බුරණ බල්ලු කොච්චල බිරුවත් කඳු පාත්තෙන් නෑ වගේ ඔබගේ ජීවිතේ ඒ හිත ඒ විදියට හදා ගැත්ත දවසට දෙයි හාමුදුරුවන්ගේ පීහිටයි. ඔබට ඔබගේ ජීවිතේ ආයි වට්ටන්න බෑකාටවත්. අම්ම වෙනගට වඩා ඔබ කෙරේ කරුණාවන්ත වෙනවා. තමන්ට මෙතෙක්කල් ලියපුුණති දේපලක් අන්තිමක කැමති පත්්‍රයක්ෙ පත්්‍රයකින් හල ඩියල තියෙනවා ප්‍රාණ බුද්තිිය තියාගෙන හරි දරුවට මේ දේපල ලියන් අම්මගේ සිත්පාල වෙනවා පොඩි ට්ටුගල්ල බලන්න අම්මගේ හිතට. පෙට්ට ගමේ තිබුණු ලස්සන මාලය අරගෙන දැම්මා දෙන්න හිතනව දුවට ලෝබයි. දානව ගන්නවා. දාන ආයගන්නවා මේක දිහා බලනව තියෙනවා. මේක මට සලකයිද කියලා සැක හිතෙනවා. නෑ අම් මේ අම්මට දෙන්න පුළුවන් සතියක් මේක පෙට්ට ගමින් දුවට. දුන්දේ සුවඳයි කෑදය මොකද.ඒ නිසා හැමතිස්සෙම, තමන් තියාගෙන යමක් යමක් දෙන්න හැබැයි තෝරල බේරල දෙන්න හරියට දෙන එක. එවිදියට කරන්න ඉදිරි මාසවල එන්නේ අපිට කටි නෙපින්කම්ඒ නිසා ඕන කරන් පන්සල්ලට සිවරුහම්බෙනවා දිනකට හම්බෙනවාට පිරි කරහම්බෙනවා ඊට එහාගේ දේවල් දෙන්න පුරුතු වෙන්න පන්සල්ලට අවශ්‍යයි තෙකුල සීනිෂේවින් ක්‍රීම් රේසර් සහ. කොස්සු විදල් සහ හාමුදුරුවන්ගේ පන්සලේ අල් තැඩිය කට තීන්ත නැතුට ගල් ගෙමනනාර්රි ගොඩ නැගිල්ලක් අතන වැලි සිමන්ති සහ තවත් අපේ හාමුදුරුවන්ට යංගමනක් යන්න අවශ්‍යයනුත් ඉන්දන සඳහා මුදල් ඒ ඒ දේවලුත් අපි ම සිතන්න ඕන සිතල කටයුතු කරන්නේ. ඒ කරන කරම විපාකයන් ඔබට යහපත් ප්‍රිපලති ලැබෙන බොමටක තියා කොහොමද සිංහ හොද වන්දර සිංහ රැසටොහොමතික කාරණ හිතවතුන අපි කතා කරමු මේ කෙට විලාමය අනතුරුව. මන්ජරමත්ම මේ පකර තින්නේ සිහරැසපලි සිංහර සිංහඋ පන් ග හම කියන්න ඔබ වවාහකද. මවක් හා සමාන බිරිඳක් ලැබෙන පුරුෂයයා ස්වාම්ප්‍රෂා හරිම වාසනාවන් සයිඩු. රැකවරණයක් ලබාගේ රැකවරණයක් ලබාදන ස්වාම්පුෘුෂයයා ලබූ ගැනිය වසනාවන් තයිලු. එවැනි සතියක් මේ සතිය ඔබට ඇගෙන් හෝ ඔහුගෙන් රැකවරණය හෝ ආදරය වාසනාව කැන්දන සතියක්. දෙන්නා ලොකුම ලෝකෙතින ලොකුම හවුල විවහය ඒ හවුල තුළ හිතනව සතියකට දෙකකට තුනකට සැරයක් විනෝද ගමින් පිට ගමනක් යන්න. ඒ තුළබ සතුටට පත්වෙන සතියක්. ඒ තුළින් අද්දැකීම් ගොඩක් ලබන සතියක්. එදා කාපුු නැති නැනි නෙලුම් අලවුය ලපි හෙදකෑව. ගෙදර පිගානිිකෑවට එහි ගිල්ලකෑවි නිෙලුම් කොළේ. ඒ දුරපලාාතය උවිලත් තිබුණේ වැටකෙයි අමාළුව අපි කාල නැත්ති, හා මේ මේ හත්මාලුවකුත් කෑවා එදා උදේට තිබුණේ ඉමුල් කිරිබත් යක අමුතු වෙනසක් සහිත ලයි් එකක් ඒ ගිය පලාතෙදි සෙට්්‍රඩවා කල්්‍යාන මිත්‍රෙ බිස්නස් එකක ව්‍යාපාරයක අරමුමක් ඔයා ගමෙන් එවන්න නගරට මම බිස්නස්සය කළ නගරෙන් එවන්නන් අවශ්‍යදේ ගමට ගමෙන් නගරට නගරෙන් ගමට නැත්තං නගරට කිරි ගමට කැකිරි වගේ එහෙම වෙන්න ඇති වෙන්න බෙදාගෙන වැඩේ කරමු අපි කියන සහහි උගතාවයක් සමඟ ව්‍යාපාරයක් ගොඩන ගන්න පුළුවන්ගේ අවස්ථාවක් ලැබෙන සිංහයට. කඥ්ඥා රැසගැන යමක් කියන්න හිතුනා ඉක්මනට කණ්ඥා ලෙසිං උපන් ඔබටබෙන් සතිය මෙහෙම කිව්වොත් අර අපි දන්නවා මෙද මේ සමහරද ගස් ගොඩක් අපි කපන්න කපන්න දළුලනවා දළුදානවා ඒ වගේ වැටෙන්න වැටෙන්න නැකිටන්න පුළුවන් සතියක් මේ සතිය හැබැයි වැටෙන්න්නත් ඕනේ නැකිටන්න නැත්ත නැකිතලින්න කොට නෙමිනේ නැකිටින්න පුුවන් වැටුුණොත් තමයි නැටින්න පුුවන් සඳංගා කපන්න කපන්න සුවඳයි අන්නේ වගේ සතියක් මේ සතිය කණ්යා රෙසින් උපන් ඔබට මේ සතියේ සති ආරම්භය ටිකක් සතුරු වෙට්ටු දාන. ආරෝග්‍යා පරමාලා බා සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන් කමකට ඉඩ තියෙන. තමන් යන ගමනට වෙන කෙනෙක් වැටකටුල් කඩුල්ලක්් බදින නමුත් මේ වැට කඩුලු කඩාගෙන ගහේ දළුල්ල නව වගේ නැකිටිනව සති මැද. විනෝධි චාරිකාවක් යෙදෙනවා? පිනවන ආහාරපානාදිය ලැබෙනවා අලුත් අත්්දැකම් ලබනවා ජීවිතේ වෙනස් පුද්ගලයක්න් ඇසුරට ලැබෙනවා ඒගොල්ලන්ගෙන් තමංගි ජීවිතයට බොෝ හොඳදේ එකතු වෙනවා සු සුබබ සුභ සතියක් වෙනවා. ක්ඥාරැසින් උපංඋඹගේමේ සතිය සතති අග වෙනකොට ඔබට යම් තැනක ප්‍රධානත්වයක් හිෙවිවෙනවා. එසේ මෙසේ පුද්ගලයොනෙමි හමුුවවෙන්නේ වි එේ මෙසේ පුද්ගලයොනම හමුුවවෙන්නේ ඒ ඒ ඒ පුද්ගලයන් සමඟ කතාබහකට ලක්වෙන සුභ සතියක් වෙනවා වාසනාවන්ත සතියක් වෙන වණන්නේ රිසිෙන් උප උබගේ සති අග ඔබ නිකන් ඔටුන්න පළඳ ගත්ත වගේ කක් වෙනවා ඔබ ආභරණය පෙළඳ ගත්ත වගේ වෙන ඔබ යගසි බැබලීමක් ඇති වෙන සුභ සතියක් බට සති ඔබ ගැන සමාජය කතාභහට ලක්වෙන සතියක් වෙනවා යහපත් සුභ සතියක් වෙන බව පැහැදිලිුම පේනවා. කොහොමද තුලාවට තුලාරසිං උපන් ඔබට මේ සතිය බැලුවොත් එහෙම වාසනාවන්ත සතියක් ඔබ ඔබගේ අද රාත්‍රිය බොහොම මනරම් අර මනරම් රාත්‍රියක් අ සඳට තරුවට කවිලිය වෙන සතියක් හිතේ ඇතිවෙන අදහස් කවිකට පෙරලන්න පුළුවන් සටියයක් නිදිී හානි සුවගෙන දෙන සතියක් මානසික සුවය රජවෙන සතියක් පෙම්මතුන්ට පෙම්මතියන්ට නියමයි. අවිවාහක හිටිය කෙනෙකුට හොඳ යෝජනාවක් විවාස්තීර වෙන ලකුණු දෙමෝපියන්ගේ සිතේ තිබුණු බරක් නිදහස් වෙනවා. ඉතාමත්ම සුභ වාසනාවන්ත සතියක් වෙන මේ සතිය තුලා රැසට සති මැද දෙපැත්තක පිෙනපීය වගේ සුභ සුභ මිශ්්‍ර පල සමර හෝරාවල් ඒ වෙස් වලාගත් තා ශිරුවාදයක් වගේ කරනග නටගහන බලාපොරත්ත්‍රයනුල් සබ සපල කරන සතති අග මල් හතයි ඔබට විදශයන් සමඟ ගණු දෙනු රටකට යන්න වීසා බලාපොෘත්තියෙන් කරන කටයුතු ආද ස සුභ සුභ කටයුතුවල යංගසි මල් පල ගැන්වුවීමක් සිද්ධ කරන යහපත් සතියක් වෙනව කියල තමයි ජෝති සෑසට පෙනන්නේ. කොහොමත පුච්චිගේට පුච්චි කරසෙන් උපන් ඔබට මේ සතිය ඔබගේ තිබුණු රෝග රෝගා බාද සුව වෙන ලකුණු ඔබගේ ජීවිත්තයට අලුත් පිරිසක් එකතු වෙන ලකුණු. ලස්සනම ලස්සනම කටාවක ප්‍රධානය චරිතය වෙන්න පුළුවන් එන ඔබට. ටිකක් කල්ය යනකොට අධ්‍යක්ෂවරය වෙන්නක් පුළුවන් එෙන ඔබට. නිෂ්පාදක වෙන්නක් පුළුවන් එෙන ඔබට. එතකට අධ්‍යක්ෂණයයි නිස්පාදනය ප්‍රධාන චරිතයයි ඔබ. විලාපාරවලින් ලාබ, සතුරම් මිතුරුවෙන ලකුණු කපන්න බැරි අතඹින්න සතියා යනන තැන පිළිගැනීමට ලක් කෙනවා වාසනාවන්ත මේ සතිය පුච්චි කරසෙන් උපන් ඔබට අලුත් මගක් පෙන්නෙනවා අලුත් ක්‍රමවේද කියල දෙනවා පන්නරයක් ගෙනනල්ල දෙනවා විවායේ තුළ කිරිපෙනි වගේ ආදරය මෝර් දවා පෙම්මතුන්ට අ ඉරක් පා එනවා අලුතෙන් පෙමක් පටන් ගන්න මගක් කියල දෙනවා. කෙටි පණුවිඩයක් එනවා ඒකෙන් ඔබ සතුටට පත්වෙන සුබ සතියක් වනවා. කොහොම දු රැසට හොඳ න්ජරමත්මය දනු රස්සට කොහොමදක රන තරවතු අපි පතාාරන සුදනම් මේ කෙටි රාමයෙන් අනතුරවයි අපි නවත බුණ ගැෙන්නේ. විිරම නතුරපි න බුණ ගැෙන්නේ ප්‍රවිණ ජෝතුරවේද ආචාර වන්චු පරි මත්තක දාවනු සතිය ඔබට කොහොද. ඒ කාර කතා කරන්නේ චින මත්ට තිබෙන්නේ දනු රැසටම දනු රැසි උපන් බගේ මේ සතිය සුබයි. හැබැයි අමතක කරන්න එපා මතක තියාගන්න කැපකිරීම නැතුව ගොඩක් තැන්වල ජයගත නො හැකි. ජයගැනීමට නම් උපදේශනත් එක් තමන්ගේ කැපකිරීම අත්‍ය අවශ්‍යයි. ඒ කැපපකිරීම තුළ ඔබට පුළුවන් වෙනවා ජීතය දිරන්න. කියවීමෙන් මිනිසා සම්පූර්ණවය කෙන කියමන අද ගැලපෙනවා. පිට කවරයෙන් පොත්තෝරන් එපා කියන වදනත් ඔබට මතක් කරනවා. ඒ නිසා මගතට හමුවෙන් ෂණික ආගන්තුකයන්ම විශ්වාෂ තබණ්න්නිපා. ඔබ පිටකොටුවෙන් අගින්නේ කැන්ඩියන්න. හමුවෙනවා බස්ස එකේ සීට් එකේ ආගන්තුක. ටිකක් කල් යනකට මිතරු වෙනවා දෙන්න. අතා බහට ලක් කලා. නමුත් ඔබ ඔබගේ සියලු රහස් යන තැන එන තැන කරනද හම්බියන්නේ පුචම් පුංචම් දුව පුංචම් දුවට ලෝන්‍යයක් මන්න ඒකමට ලක්ෂයාද දෙනමයික ම මේ ලක්ෂිගන්න යන ලක්ෂිෙනනලම පා බේරන්න තින්වා ඒ ේරලිවෙරලා ඉතුරු පණයෙන්ම පොඩි කඩයක්පමට කඩිය අත්දාගෙන කරන්න යනම් මන්නේ වැැල්ලවත්ත අහවතන එතන මයි මගේ ගෙදරතින්නේ අර මනුස් සයා අපි දන්නේ අර ආගන්තුකයා පොගට්කාර යෙද්ද කියලා. ඒ නිසා. මතක තියාගෙන ගමන විමන යන්න මේ දෙන ඔවදන් ජීවිතයට එකතු කරගන්න. සති මැද සුබයි දැනුවෙන් මහත් වනු ඔබ කරන ව්‍යාපාර සාර්ථකයි මොනුරු වැසිවසී ලැබෙනදේ කොටස් කරගෙන අනාගතය වෙනුවෙන් රුපියලෙන් රුපියල සතයෙන් සතේ ඒතුරු කළ දුරුක ලස්සන බලන්න ලැවෙයි. දනුරසින් උපං ඔබගේ සති අග ඔබ කල්ල හොඳ පල දෙන. ප්‍රසංසා ලැබෙන ත්‍රී බෝජන සංග්‍රහයට ඇරවුන් ලැබෙන. මිත්‍රයෙක් හරි මචං යන් කන්න කියලා කතා කරෙන. ස්ටෙලා එක්ක මොහොතක් ගත කරන සුවබර යහපත් සතියක්. දනුරැසිං උපන් ඔබට මේ සතිය ඒ විදිට සුභඵලගෙන දෙනවායි ප්‍රතිඵලය නිලා ගන්න දුන්නුවෝදන් තමන්ට ගැලපෙන ආකාරයට සකස් කරගන්න. කොහොමද මකරයට. එවගේම තමයි කර රැසි උපන් ඔබ ගැන මෙහෙම වොත් හෙම ඔබ යංකිසි අසාර්ථකට්ටයක් තුළ පීඩනයකට පත්වෙලා පීඩාකාඩී තත්ත්වයකින් සිටින වනම්. ඔබ නින්ද නිදි මරාගෙනේදේවල් කල්පනා කරකර දුක්වෙමින් ඉන්න වනන්. ඔබ මුොදට මතක තියාගන්න සාර්ථකටවයනු ළඟාකරගට යුතු දෙයක් මිස ඒ නොමිලේ ලැබෙන දෙයක් නොව. ඒ නිසා ඒදේ ඔබ සිතට ටත්වොත්. ට සතිය ජීවත්වෙන්න්න ඕන විදිහ පැහැදිලිවෙයි. තමන්ගේ ජීවිතයට වෙස්වලාගත්තා ආශිරවාදයක් වෙනවා තමන්ගි දරුවෙක් අක්කගේ දරක් අයිජග දරුවෙක් මල්ඩිග දරුවෙක් දුව අසල්වැසි දරුවෙක් තමන්ගි ජීවිතයට වෙස්වලාගත්ත ආශිරවාදයක් වන සතියක්. තමන්ගි දරුවෙක් වෙනුවෙන් දරුවෙක්ගේ අනාගත්තය ඔසවා තැබීම සඳහා පියවරගන්න සතියක් සුබම සුබ සතියක්. එ වාසනාවන්ත මේ සතිය බ කරන කියන අතගහන බලාපොරොත්තුනු දේවල් සතියගේ මල් පලගැන්වීම තුළ ඔබ සතුට පිළිලා යනවා අතමිට සරුවෙනවා සාක්කුව බරවෙනවා පොකොට්ටුව ලොකු වෙනවා දියුණු ඇති වෙනවා කරනගන දේවල් සාර්ථක වෙන සුබ්භ සතියක් කරව. ඉතින් මේ සති ඔබ තාමත් යහපත් සුබ සතියක් වාසනාවන්තම වාසනාවන්ත සතියක් බවට පත් කරගන්න ඔබ දැනගට යුතුමයි එතකට කොහොමද කුම්බ රැසට කුම්බ ලක්නෙන් උපන් ඔබටබ සතිය හරියට සායංගාපු චිත්‍රයක් කරගෙන වැස්ස යනෝ වගේ ඔබ කළ හොඳ හෝ නරක එලි වෙන ලකුණු සායංවලින් පාඨකරපු චිත්‍රයක් කරන් වැස්සේ යනවගේ. ඒ නිසා මේ සතිය යන්නෙ කොහටද මොනව දධතේ අරංයන්නේි කරන්නේ මොනවද කෙනෙක් සසිහි බුද්ධුවියෙන් කල්පනාවෙන් කටයුතු කරන්න අමතක නොකරන්න. වටපිට අයටත් දැනන්න දිරන්න පුළුවන් සතියක් හැබයි ොරුවට හරි ඉඳලහිටල පරදින්න ඕන වටපිට ඉන්න අයගේ මූුණවල්වලින් ඒකොල්ලු කෞද්ද කියලා දැනගන්න. එහෙම නැතිවුණු තර වටපිට එඉන්න මිනිසුන් අදුරගන්න බැරිවෙනවා බොරුවට හරි පැරදෙන්න්න ඕන බලන්න එකක් දුක්ඛනවද අනිකා හිනාවෙනවද අනිත්තක කුචිකුජු ගානවද ඔක්කොමටික බලාගන්න. සති මැද රහස් සතුරෙක් වෙට්ටුදාන ලකුණු අම්ම අමනාපවේ කේලමක් අහල අක්කගේ. ඒ නිසා පරිස්සමට කටපරිසං කරගෙන කටයුතු කරන්න තමන්ට පැවන රාජකාරය පමණක් කරගෙන සරාට යන්න එවිට ඔබට පුළුවන් වෙනවා තමන්ගේ ජීවිතයට එන්න කරදරකම් කටළු ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉදිරියට යන්න කොහොමද මීන රැසට සමහර වෙලාවට සහර ප්‍රශ්න වලදි කොච්චර පෘතජ්්‍යන මිනිස්සුනක් අපි තරහයෙනවා දුක වෙනවා හැබැයි කලකි වෙනවා ැ මේ දේවල් තමයි මිනිස්සුම් ජීවිත වෙනස් කරන්නේ තරහා දුකසා කලකිරීම කියන දේවල් තමයි ල් එක ජීවිතයේ මිනිසුන් වෙනස් කරන්නේ ඒදේ ඒ වෙනස් කිරීම තුළ එයා යන ගමන සමහරලාට තවකාටව නවත් න්න බැරි වෙනවා. එදාට ඒ මිනිස්සු පසුද වෙනවා අප රාදි අපි විමලුසෝ තර හැවස්වේ මේ අයට රිද්දුවේ මේ අයට දුක් දුන්නේ මොව කලකිරෙන තැනට අපි වැට්ටුවේ පත්කරේ අප රාධන බලන්නක මේක ගිය දුර බලන්නක යන දුර මේ විදිහට අනිත් කෙනාට දැනෙන ආකාරයට ඔබ වෙනස් වෙනවා ඒ දුක කලකිරීම සහ තරහා නිසා ඉතින් ඒ නිසා ඒවැනි සතියක් මේ සතිය න පිරනගට ට පරිිසංවන්න වන මේ සතියේ. ඔබගේ හොඳටත් කට නර්කඩත් කට ඇටනැති ද්දිව පිට කරනකොට වචන ඔබට මේ මීනලක්නෙන්න ඉපදුනේ ප්‍රශ්නැති වන්නට පුලුවන්. ඔබ සමග එකට සිටෙන කෙනෙක් කරන වරදක් නිසා ඔබට යංගිසි මානසික පීරණයක් ඇතිවෙන්නට පොළුවන්. ඒ ගැනස් සිතා කල්ට යුතු කරන්න සතියේ මැදවෙනකොට සහෝදුල් පේමය ඉතාමත් උසස් තලයකට ඇවිල්ලා අ්‍යෝන්්‍යය සහයෝගෙන් කටයුතුු කරන්න අවස්ථාවලබෙන සුබ සතියක් එෙනවා කරන එක නත ගහන බලාපුර දේවල් සපලවෙන මේ සතිය සතිය ගණන් ටිකක් හොඳමද ඒක ගැන සිතලා හැමදේම කලමනාරන කරගෙන ගමන යන්න වග බලාගන්න කියන කියමන මතක් කරමින් සීපත් කරවිින් සියුලු ලක්න හිමිඔට දෙරන අපේ ආද්‍රය ලබා දෙනවා. ොහ වතු ද ද ම ර ේන්ද සටහන් වෙත අවදධහනයීමම කරන්. ි දරී න ෙදෙට අප න් හත් න ල්ම ේන්ද සටහන අපි තෝරගම ලිවු කවරේ. ටහන් වෙන්නේ ඩඩ නවෝද්‍යය ගාල්ල කියල සටහන්න නවා අපි බලමු නවෝද්‍ය යමු කරන කියද සටහන් ඉදුරි බිනිපත නම් නැහැපෙන් මජපත්මක සටන්තියන අධ්‍යාපනය සහ අනාගතයගෙනහන්නේ දෙදා සහි පෙබරවාරි දෙදා විසි අතරයට දහටක් පිරුණා කණ්්‍යාවින් ඔය ඉපදුුණ දරුවෝ හො ඉරු මහදසාවින් උපත ලබල සිව් වසරක් ගෙව්වා දාහතරක් සඳු විසිය එකක් අඟහරු තිිස්්නමයක් රහු කණයාලක්මින් ඔබන් ඔබගේ අගහරුගේ දසා කාලය පුංචි සීරීමකින් නත් ලොකු ලේ ප්‍රමාණයක් ගලන්ට පුළුවන් චෝට සීරීමක් අඟහරුගේ දසාක් කාලයේදී ඔබ වීදුරු මහත් පිහි ආදිය එක්ක කටයුතු කිරීමේදී පරිසං වෙන්න පාපෙදි අතුු පැදී ආදීවල පොඩ්ඩක් ගමන් කිරීම වලකින්නවාගේ අධ්‍යාපනයට හොඳයිට දැනුම ැ ඔබට වර්ධනය කර ගන්න පුළුවන් කමත් වයනවා කියවීමෙන් මිනිසා සම්පොන් වෙනගෙන කියව නත් සමඟ එතකට හොඳට හිතන්න ගතමනා ශිල්පය මයි මතු රැකෙන කියන කියමලත් ඔඩු ීතියාගෙන කටයුතු කරන්න අට පුළුවන් නමුත් මේ කුජ නැත් අන්ඟහරුගේ දසා කාලයෙන් ඇති කරන්න අවුල්ලද ඇහපත් යම් ප්‍රතිඵලයයක් වගේ පෞඩි ජෝතී දිතුම හමුමවෙලා බලලාඒටයන්ගිසි පොඩි පැලස්ත්‍රයක් දාගන්න හොඳයි අපි තවස් සටහන කර යනවා මෙ සටහන එම කරන්නේ ධනුෂ්ක මදු සංක මා කොල කෙල සටහනෙන විවාහය සහනාගත ගෙන හන්න වචි. හ මාර්තවල පදනුවර දදා සිහතට විට අවුරුද්ද පිරිල වි නමේ පටන්ගත්ට විෂබ ලක්නින් පපදනේ අවුරදු මයක් සිකරු පහලවක්ති විසි පහක්සන් තිස්තක් ගහරු පණනා කරාහ බඳිනවාට මංගලය ෝග දෙදා සිහතර දෙදා සිසිපහ මංගලයෝග විසිහය මැයිවිනකන්තයෙනවා මේ කාලයවා බයිනැත්තුව උත්සාහවන්තවෙන්නවා ඉ්‍රහඳ වගේ බඳනවා මෙලහරත් බැඳලද දන්නේ ගජකේශරී කෙන රාජියෝගිකින් එපදදුන රිු දස ංකරන යෝගකෙන් ඉපදන ප්‍රබල උපත්තියක් ක්සිකුර දීප්තියෝගෙෙන් පදනේ ඔය ඉරහඳ වගේ බදිනවා ඒ විශ්වාශයෙන් අනාගතයට මූුණ දෙන්න පොළොන් නරුවේ ශාන්ති කෙල සටහන් වෙන දරුවල් ඉදිරිී අනාගතය ගැන හනාාවංචට මත්න දස් පැහි පෙවරවාද ද සිහට දනමවරුද්ධ පිරුණුමේ දරුවා මිරන ලක්නෙ පදදුුණන උපේක්ෂ. උපේක්ෂාදු වන්නේක්ෂ ශානි දුවක්ෙන් නදි. අවුරදු තුනයි මාසතරක් කිරු දහතු නක් සඳු පිස්සක්කගඟහරු තිස්සටක් කරාහු වාසනාවන්්‍ය දර්ුවෙක් ඔබගේ කේන්දරයේ සම්බන්ධව පවුලි ජොත්‍රයත්තුමා හමුවී බොහෝදේ දැනගත යුතුවෙනවා ආරෝග්‍ය පරාලාබා උතුන් ලාබි නිරෝකමිනිසා සෞඛ්‍ය සම්බඳධ සැිලිමත්ති මිතා ඇදග ඊළඟට අනාගතය වාසනාවන්ත කරගන්න ඔබ ගුඩා කුපදිස්දීමට අවශ්‍යයි ඔගිද මෝූපියන්ට උපදදිස්වීමට අව්‍යය ම අවස්ථාවත් දෙන්නම් පුළුවන් වුුණොත් මගේ කාලයාලයට එන්න පුළුවන් උුනොත්. අවස්ථාවත් දෙනවා ඊට පසු මොම මේ පෞද්ගලික ඔබට කියලා දෙන්න නම්ඹබොහෝදේ එවිට ලොහු ගමනක් යන්න වාසනාව පෑදී. තව සටහනක් ජීකේ පතිරණ මහප්‍යය බඩල් කුඹර කෙලසටන් වෙන්නේ. ගේ විවාහය අනාගතය හැ වචේ දුසේ අනුවටේ මේ මාස උපදින ද විසි අතට වයිසවුරුදු විසි හැවුරුද්දක් පිරුුණ මීනි කියන ලක්මින් තමයි පෙදුණී උපදිනකොට උපපදින්නක් කොට්ට දස ඇපෙහරණි නෑ අදේ කියන නැකත තියෙනව රා අතිනවා අවුරුදු දහතුනක් මාසනමයක් රහු විසිනමන මාසනමයක් ගුරුහතලි සටේ මාසනමයක් සෙනසුරු වාසනාවන් උපතක් බිවාහය පිළබ දානමට අනිවාර ව්‍යහ හරිියනව ඉරහඳ වගේ හරිියනෙනවා කෝටියත් දෝස බංග කරන යෝගෙන් එදු නොබට ආර්ථකෙන්න්ද ශක්තිමත් ජීවිතයක් ගත කරන්න පෙරසසර එක ආත්ම භහය ඔබ වෛදධවරයක් වෙලා ඉඳලා හිටපු කෙනෙක් ලක්‍ෂාණවාට වර්දි නෑට හැමදියම ලබෙනවා ගුරහන්සේ යෝගෙන් එපදුනේ හරිම කාරයක්ෂම චරිතයක් හොඳ බුද්ධිමත් ළමෙක් ඔයාගේ බුද්ධියන් තව දහසක් ඇස්පාදන්න පුළුවන් කේන්ද්‍රය හරිම වාසනාවන්ත්‍යයනාගතේ නියමයි. ජනහත්ම ඒවනම හිතවතුරේ අදර අපට සමග අවසරදන පිලබන සතිය හද දවස දැස ධනාාත්මකර ජෝතිසය සමීප්‍ර කරමින් ඔබට මානෂික ශක්තිය මග පෙන් ද සදන අද ප තුති පි ම ප ද ට ම ප්‍රති මද ඒනම් උදවන දවස චෑයක්‍ර හිදවසක්කේවා දවන සතිය යයාපත් නරෝගමත් සතතියක්ක යෝකගේ ප්‍රාථන කරම ප ිට සමකයි.